ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙති. පාංගෙඩිය 2019 දී තිබුණේ රුපියල් 50ට. දැන් මේ මාර්තු මාසේ 110යි. සීනියර් එක 85ට තිබුණේ 2019 195යි. පරිප්පු රුපියල් 140 ඉඳලා රුපියල් 420ට ගිහිල්ලා තියෙනවා. කිරිපිටික 380ට තිබුණේ 2019 දී. ගිය සතියේ කිව්වා 540යි කියලා. මේ සතියේදී 800යිලු. ඊට පස්සේ හිතුවා සල්ලි අච්චු ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. සල්ලි අච්චු ගහපුවාම උද්දමනය ඉහළ ගිහිල්ලා තියෙන විදිය. ලෝකයේ වැඩිම උද්දමනය තියෙන රට ලංකාවයි. ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට ආහාර නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා ජනතාව ඉන්දියාවට යන්න පටන් අරන් තියෙනවා. වෙලාවකට හිතෙනවා ආණ්ඩුවක් තියෙනවද කියන කාරණේ. අපි කතා කළේ සෞභාග්‍ය, අපි කතා කළේ සිස්ටම් චේන්ජ් එකක් ගැන, අපි කතා කළේ වඩා සුරක්ෂිත සමාජයක් ගැන. අද වීදියට මිනිසා එන්න පටන් අරගෙන. මේ තියෙන පීඩනයත් එක්ක රටේ පාලනය මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න කොහොම එකට එක්කාසු වෙලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසයක් තියලා ඉදිරියට යන්නේක පමණයි තියෙන විකල්පය. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා සර්වපාක්ෂික රැස්වීමක් කැඳෙව්වේ. එකට තුන්ගුණයකින් ඩීසල් මිල ඉහළ නංවලා තියෙනවා. එකට පස්ගුණයකින් විදුලි බිල ඉහළ නංවන්න යනවා. ඉතින් ඒ නිසා කරන්න බැරි බව ඉතාම පැහැදිලියි. අපි දන්නා මේගොල්ලෝ යන්නේ නැහැ කියලා. මේගොල්ලෝ යැවිය යුතුයි දැන්. පක්ෂය 11 විතරක් නෙවෙයි තවත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ඉන්න ප්‍රගතිශීලී සියලු දෙනාත් විපක්ෂයේ ඉන්න සියලු දෙනාගේමත් පුළුල් සංධානයක් අවශ්‍යයි. ඒකට අවම වැඩපිළිවෙලක් පිළිබඳ අපි එකගතාවයකට පැමිණිය යුතුයි. මේ 11 එක වුණා පරිගම සූදානම්. අනිවාර්යයෙන්. මේ රට වෙනුවෙන් අපි සියලුම දෙනා සමග පොදු වැඩපිළිවෙලකට සාකච්ඡා කරන්න සූදානම්.